මැදපෙරදිග කලාපයේ අමරිකානු මර්මස්ථාන වෙත අත තැබීමෙන් වළකින ලෙස අමරිකාව ඍජු අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇති බව ඉරානය විසින් හෙළි කර තිබෙනවා. ඉරාන ඉන්ටර්නැෂනල් වාර්තාවක් මගින් සඳහන් කළේ සිරියාවේ ඩැමස්කස් නුවර ඉරාන කොන්සල් කාර්යාලයට එල්ල වූ ප්‍රහාරයට තම රටේ කිසිදු සම්බන්ධයක් නොමැති බව අමරිකාව මෙහිදී දැනුම් දී ඇති බවයි. ඉරානය සැලසුම් කරන ඕ නෑම පරිගැණීමේ ප්‍රහාරයක් තුල අමරිකානු මර්මස්ථාන වෙත හානි සිදු වූ හොත් ක්ෂණික ප්‍රතිචාර දක්වන බවද දක්වා ඇතැයි අනාවරණ කර තිබෙනවා. ඉරාන හමුදාවේ ප්‍රධානියෙකු වූ බ්‍රිගේඩියර් ජෙනරාල් රීසා සහෙඩ් ඩැමස්කස් සිදී ඝාතනයට ලක්වීමෙන් පසු ඉරානය සිදු කළ තර්ජන සම්බන්ධයෙන් විරෝධය පළ කරන බවද අමරිකාව දැනුම් දී තිබුණා. ඉරාන ජනාධිපති කාර්යාලයේ නිලධාරියෙකු වන මොහමඩ් ජම්ෂිඩ් අනාවරණ කළේ මේ සඳහා පරිගැණීමේ ප්‍රහාරයක් සිදු කරන බව ඉරානය අමරිකානු රාජ්‍යයේ ඉහළ නිලධාරීන්ට ලිඛිත පණිවිඩයක් යොමු කළ බවයි. මෙහිදී වින්දිතේකු බවට පත්වීමෙන් වැළකීම සඳහා ඊශ්‍රායලයෙන් දුරස්ව සිටින ලෙස අනතුරු අඟවා ඇති බවද හෙළි කර තිබෙනවා. මේට ප්‍රතිචාර දක්වමින් අමරිකාව ප්‍රති අනතුරු ඇඟවීමක් යොමු කර ඇති බවයි මොහමඩ් ජම්ෂිඩ් දැනුම් දී ඇත්තේ. මැද පෙරදිග කලාපයේ අමරිකානු මර්මස්ථාන වෙත මතු කරන තර්ජන අවදානම් විය හැකි බවද මේ සමග ඉරානය වෙත දැනුම් දී තිබෙනවා. හිස්බුල්ලා සංවිධානයේ ප්‍රධානි හසන් නසරුල්ලා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ ඩැමස්කස් ප්‍රහාරය සඳහා ඉරානයේ කම්පන සහගත ප්‍රතිචාරයක් ස්ථිර බවයි. මෙම අවදානම පිළිබඳ ඊශ්‍රායලය කම්පණයට පත්ව සිටින අතර ආරක්ෂාව තර කර ගැනීමට පියවරගෙන ඇතැයිද හිස්බුල්ලා නායකයා විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් සඳහන් කළා. මෙහිදී ඉරානය ඊශ්‍රායලයට එරෙහිව සටන් කිරීමට තීරණය කළහොත් හිස්බුල්ලා සංවිධානය යුද්ධයට එළඹීමට පසුබට නොවන බවද දැනුම් දී තිබෙනවා. එය ශුද්ධ වූ යුද්ධයක් බවට පත්වනු ඇති අතර සතුරා සම්පූර්ණයෙන්ම වනසා දමනු ඇති බවයි ප්‍රකාශ කළේ. මෙහිදී අමරිකාවටද වන්දි ගෙවීමට සිදුවනු ඇති අතර එය ඊශ්‍රායලයට සහාය දැක්වීමේ අපරාධය වෙනුවෙන් බවද පවසා තිබෙනවා. මෙම ප්‍රතිචාරය નિયમિત අවස්ථාවේදී දියත්වනු ඇති අතර ඊට හිස්බුල්ලා සංවිධානයේ කොන්දේසි විරහිත සහාය පවතින බවද පවසා තිබුණා. උතුරු ඊශ්‍රායලයේ ජනතාව අතහැර ගිය භූමිය වෙත නැවත නොයනු ඇති අතර එය පැහැරගත් භූමිය යලි පැවරීමක් වනු ඇති බවද හිස්බුල්ලා නායකයා සඳහන් කළා. මේ අතර කලාපීය පූර්ණ ගැටුමක අවදානම සම්බන්ධයෙන් කනස්සල්ල පළ කරන බව දවල මන්දිරයේ ආරක්ෂක ප්‍රකාශක ජෝන් කර්බි පවසනවා. ඉරානය පරිගැණීම සඳහා සිදු කරන ඕනෑම ප්‍රහාරයක් මගින් දැවැන්ත යුද්ධයක් හටගත හැකි අතර එය ගාසා තීරයෙන් ඔබ්බට අවදානම විහිදුවනු ඇතැයිද පවසා තිබෙනවා. මෙම තීරණාත්මක තත්වය මතු කිරීමෙන් වළක්වා ගැනීම සඳහා සියලු පාර්ශ්ව සාමකාමීව කටයුතු කළ යුතුව ඇතැයිද ජෝන් කර්බි පවසා තිබෙනවා. මෙහිදී අමරිකාව ඉරානය වෙත නිල මට්ටමේ කරුණු දැක්වීමක් සිදු කර ඇති බවයි හෙළි කර තිබුණේ. මේ සමග CIA සංවිධානයේ නිකුත් කළ වාර්තාවකින් ප්‍රකාශ කළේ ඉරානය පරිගැණීමේ ප්‍රහාරයක් සඳහා පූර්ව සැලසුම් සකස් කරමින් සිටින බවයි. මෙම ප්‍රහාරය පැය 48ක් තුල සිදුවනු ඇතැයිද වාර්තා ලැබී තිබුණද එම කාල සීමාව ඉක්මවා ගොස් පවතින බවද හෙළි කර තිබුණා. කෙසේ වෙතත් සිරියාව ලෙබනනය රතුමුහුද හෝ ඉරාකය හරහා පවා තර්ජනයක අවදානම බැහැර නොකරන බවයි අනාවරණ කළේ. කෙසේ වෙතත් ඉරානයේ සිට සිරියාවට මිසයිල තොගයක් ප්‍රවාහනය කළ බවට වාර්තා පවතින බවයි අල් මයාදීන් වාර්තාවක් මගින් අනාවරණ කළේ. ඒ සඳහා නිශ්චිත හේතුවක් හෙළිව නැතයිද දැනුම් දී තිබුණා. මේ අතර ඊශ්‍රායල් හමුදා බලෑණි 28ක් විශේෂ මට්ටමේ සූදානමකින් ස්ථානගත කර ඇති බවයි ඊශ්‍රායල් මාධ්‍ය වාර්තා මගින් අනාවරණ කළේ. මේ සමග ගුවන් ආරක්ෂණ මිසයිල පද්ධති සහ ඊශ්‍රායලයේ විශේෂිත අවිපද්ධති කිහිපයක්ද මේ සඳහා සූදානමින් තබා ඇති බවයි දැනුම් දී ඇත්තේ. කෙසේ වෙතත් ඉරානය ප්‍රහාරයක් සඳහා සූදානම් වන බවට නිශ්චිත මට්ටමේ තොරතුරක් මෙතෙක් ලැබී නොමැති බවයි ඊශ්‍රායල් බලධාරීන් අනාවරණ කළේ. මතුවන ඕනෑම අවදානමකට මුහුණ දීමේ හැකියාව ඊශ්‍රායලයේ සතුව පවතින බවද අවධාරණය කර තිබුණා. ඊශ්‍රායල් අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්‍යාහු ගත වූ දිනේ ප්‍රකාශ කළේ සිය රටට පහර දීමට සැලසුම් කරන ඕනෑම සතුරෙකු වෙත දැඩි ප්‍රතිචාර පළ කරන බවයි. මේ සම්බන්ධ සියලු පියවර සඳහා ඊශ්‍රායලයේ නොපැකිලෙන බවද දැනුම් දී තිබුණා. මෙහිදී ඊශ්‍රායල් හැකියාවන් අවතක්සේරු නොකළ යුතු අතර එය සතුරා සිදු කරන බරපතල වරදක් විය හැකි බවයි නිවේදනය කළේ. ඊශ්‍රායල් හමුදාවේ සියලු නිවාඩු අවලංගු කිරීම අඛණ්ඩව ක්‍රියාත්මක අතර සැපයුම් සම්බන්ධ කිසිදු ගැටලුවක්ද නොපවතින බවයි හෙළි කර ඇත්තේ.
लोव वटा वेदगत पुआ देनगान्न लंका ए न्यूस सब्सक्राइब करान्न नवतम वीडियो संधा पहात सीनुवे बोत्तम सक्रिय करान्न।